And now, live at 12. ආයුබෝවන් අදත් වෙනදා වගේම ගත වෙන දවසේ සිදුවන හැම දෙයකම ඇත්ත වගකීමෙන් යුතුව ඔබට පවසන්න අපි සූදානම්. Live at 12 සමගින් අදත් ඔබ හමු වන මම සජිත් රණසිංහ. මම චපික ගුණසේකර මුල් මවධානයේ ප්‍රධාන පුවත් සරස්තල. සාලිය වෙවදී ගුවන් හමුදා ජීප්‍රතියක් පෙරළී සෙබලි කුමියයයි. තවත් 5 දිනකට තුවාල. ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටමින් මුදල් වංචා කළ තරුණයෙක් පොලිසියට කොටුවේ. අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මහාචාර්ය අමර රණතුංග මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා බොරැල්ලේදී. යෝන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ පළමු පදක්කම පාරමීගෙන්. පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 18.90 ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට ලක්වීමෙන් ගුවන් හමුදා සෙබලකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ පස්සරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ 18.90 ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරු 6ට පමණ. කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගමන්ගත් ඩිෆෙන්ඩර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි ගුවන් බටයින් 5 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අනුරාධපුර තලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙකුයි මෙලෙස මියගොස් තිබෙන්නේ. තුවාල ලැබූ තවත් ගුවන් හමුදා සෙබළුන් දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනුරාධපුර සහ කොළඹ ජාතික රෝහලේ තවත් දෙදෙනෙකු ප්‍රතිකාර ලබනවා. අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් සාලීවැව පොලිසියෙන් පරීක්ෂණ සිදු කෙරෙනවා. මේ අතර කළුතර බණ්ඩාරගම මාර්ගයේ ගල්තුඩේ ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ තවත් අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු බරපතල තුවාල ලැබුවා. අනතුර සිදුව තිබුණේ අද උදෑසන 8:30ට පමණ. බණ්ඩාරගම සිට කළුතර දෙසට ධාවනය වූ කුඩා වෑන් රථයක් ත්‍රිරෝද රථයේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභාන සිදුව ඇති අතර බණ්ඩාරගම පොලිසියෙන් පරීක්ෂණ සිදු කරනවා. මේ අතර නුරෙලිය සිට හැටන් දක්වා ධාවනය වූ ජීප්‍රතයක් සෙන්ක්ලයා ප්‍රදේශයේදී වෙළඳසැලක් තුළට කඩාවැදී ඒ රාත්‍රියේ තවත් අනතුරක් සිදු වී තිබුණා. අධික වේගයෙන් ධාවනය වූ ජීප්‍රතයේ හදිසි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අනතුරින් කිසිදෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ජීප්‍රතයට සහ වෙළඳසැලට අලාභහානි සිදුව තිබෙනවා. හැටන් දික්කොය වනරාජාවත්ත ප්‍රදේශයේදී මෝටරත්යක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ පස්වරුවේ ප්‍රපාතයකට පෙරළී තවත් අනතුරක් සිදුව තිබුණා. ධාවනය වෙමින් තිබූ මෝටර රථය පැවති සුළු වර්ෂාවත් සමග විස්සා ගොස් අනතුර සිදු වී ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ. බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීම හෙට සිට ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ හෙට මෙම කටයුත්තේ පළමු අදියර අඟුරුකොළ පැලැස්ස බන්ධනාගාරයෙන් ආරම්භ වන බවයි. බන්ධනාගාර තුල සහ ඒ අවට ප්‍රදේශවල සිදුවන හා සිදුකරන විවිධ සමාජ විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට තීරණය කරනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙර සිටයි. එහෙත් ඊට අදාළ ප්‍රතිපාදන වෙන්කර ගැනීමට තිබූ ප්‍රමාදය නිසා ඒ ආරම්භ කිරීමද ප්‍රමාද වුණා. කෙසේ වෙතත් හෙට සිට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට හැකි බවයි නීති හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. අගුණුකුල පැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට නියමිතයි. එමෙන්ම වැලිකඩ සහ මැගසීන් බන්ධනාගාර සඳහා ඉදිරි සති කිහිපය තුළ එම නිලධාරීන් යොදවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. විශේෂයෙන් බන්ධනාගාරයේ අවට ආරක්ෂාවත් ඒ වගේම බන්ධනාගාරයට ඇතුල් වෙන සහ පිටවන අමුත්තන් ඒ වගේම බන්ධනාගාර නියාමකවරුන් එතන ප්‍රධාන නිලධාරීන් දෙදෙනා හැර අනිත් පරීක්ෂා කිරීම ඇතුළට සහ පිටට යන වාහන පරීක්ෂා කිරීම CF විසින් සිදු කරනවා. බන්ධනාගාරවල සිදුවෙන අකටයුතු අතරකරන්න හිතනවා මේ තුළින් අපට හැකි වෙයි කියලා. පුද්ගලයන් සිදුකරන විවිධ සොරකම් මේ වන විට CCTV කැමරා ඔස්සේ දැකගත හැකි. එවැනි CCTV කැමරාවක සටහන්ව තිබූ තවත් සොරකමක් පිළිබඳ තොරතුරක් අපට කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ දර්ශන පෙළ සටහන්ව තිබුණේ කන්තලේ පොදු වෙළඳ සංකීර්ණයේ සමීකර ඇති CCTV කැමරාවලයි.
ඊයේ රාත්‍රී 9:30ට පමණ වෙළඳ සැල්වලට පැමිණ ඒවාට ඇතුළු වීමට උත්සාහ දරන්නේ කුඩා දරුවන් දෙදෙනෙක්. දීර්ඝ වේලාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව ඔවුන් එක් වෙළඳ සැලකට ඇතුළු වන අයුරු මෙහි දැක ගන්නට ලැබෙනවා. මෙම දරුවන් එම වෙළඳ සැලේ තිබූ රුපියල් 2500ක් සහ ගිනිපෙට්ටි තොගයක් සොරාගෙන ඇති බවයි වෙළඳ සැලේ හිමිකරු පැවසුවේ. මේ සම්බන්ධයෙන් කන්තලේ පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පාසල් යන වයසේ පසුවන දරුවන් මෙවැනි ක්‍රියාවෙත නැඹුරු වීම ඉතා කනගාටුදායක කරුණක් බවයි කන්තලේ පොදු වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද පසුරුවේ පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. එම පක්ෂයේ සභාපති අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම මහගමසේකර මාවතේ ජනාධිපතිතුමාගේ නිල නිවසේදී රැස්වෙන බවයි පක්ෂයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ. මෙහිදී පක්ෂ ප්‍රතිසංවිධාන ප්‍රගති සමාලෝචන මෙන්ම කාලීන වශයෙන් වැදගත්වන දේශපාලන තීන්දු තීරණ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මුහුණ පා ඇති දේශපාලන ගැටලු පිළිබඳවත් නව සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 15 දෙනාගේ කණ්ඩායම අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයන්ට අද පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව දැනුම් දී ඇති බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ. පණුපෙත්තක් උගුරේ සිරවීමෙන් ගලේවෙල නගරයේ පදිංචිව සිටි 6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල ජයතිලක මාවතේ පදිංචිව සිටි මිතුම් සනුජ ගංගොඩවත්ත යන සිසුවයි. ගලේවෙල පදිංචි පාසල් සිසුවෙකු රාත්‍රී ආහාරයෙන් පසු පානය කළ පණුපෙත්තක් සිරවී ඊයේ රාත්‍රී අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. පසුව අදාළ සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි ගලේවෙල පොලිසිය පැවසුවේ. මෙසේ මියගොස් ඇත්තේ ගලේවිල ජයතිලක මාවතේ පදිංචි මිතුම් සනුජ ගංගොඩවත්ත නැමැති 6 හැවිරිදි දරුවෙක්. ගලේවිල ප්‍රාථමික විදුහල ඉගෙනුම ලබන මෙම සිසුවාට සෞඛ්‍ය අංශ ඊයේ දහවල් නිවසට පැමිණ රාත්‍රී ආහාරයෙන් පසු පානය කරන ලෙස පණුපෙත්තක් ලබා දී තිබෙනවා. එම පණුපෙත්ත දෙකට කඩා ඉන් කැබැල්ලක් පානය කිරීමට අදාළ දරුවාට ඔහුගේ මව ලබා දී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. එම පණුපෙති කැබැල්ලයි උගුරේ සිරවී ඇත්තේ. මෙම මරණය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. කෙටි විරාමයකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. වැලිකන්ද ප්‍රදේශයේ පුද්ගල ජීවිත පහක් බිලිගෙන දෙපළ හා නිවාසහානි රැසක් සිදු කළ බුලට් කබරයාන මැති වනාලය අල්ලා ගැනීමට විශේෂ පුහුණුව ලත් වනජීවි නිලධාරී කණ්ඩායමක් සමත්ව තිබෙනවා. අල්ලාගත් මෙම වනාලියා හොරෝපතාන අලි සුරකුම් මධ්‍යස්ථානය වෙත ඊයේ රැගෙන ගියා. අලිමිනිස් ගැටුම පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් විවිධ ක්‍රමයන් අත්හදා බලමිනුයි සිටින්නේ. මේ අතර වනාලීන් අල්ලා ගැනීම සඳහා විශේෂ පුහුණුවලත් නිලධාරීන් කණ්ඩායමක් යොදවා වනාලීන් අල්ලා ගැනීමටද වනජීවී කාර්යාල නිලධාරීන් පියවර ගනිමින් සිටිනවා. වැලිකන්ද සාලියපුර ප්‍රදේශයේ ගම්මාන රැසකට දැඩි තර්ජන එල්ල කරනු ලැබූ බුලට් කබරයා නමින් හඳුන්වන වනඅලියෙකු අල්ලා ගැනීම සඳහා එලෙස විශේෂ පුහුණුවලත් වනජීවී නිලධාරී කණ්ඩායමක් ඊයේ සවස සමත් වුණා. වනාලියා වැලිකන්ද නාමල්ගම සහ කඩවත මඩුව ප්‍රදේශවල නිවාස 30කට පමණ හානිකර වගාබිම් රැසක්ද විනාශ කර තිබෙනවා. එමෙන්ම පුද්ගලයින් 5 දෙනෙකු පමණ බුලට් කබරයා විසින් මරා දමා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. බුලට් කබරයා අල්ලා ගැනීමට දින 4ක මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. එම මෙහෙයුමේ සිව්වන දිනය වූ ඊයේ දිනේ දැඩි පරිශ්‍රමයක් දරා වනාලියාව අල්ලා ගැනීමට මේ පුහුණුවලත් වනජීවී කණ්ඩායම සමත් වුණා. අල්ලාගත් බුලට් කබරයා අවස්ථා කිහිපයකදීම බැඳ තිබූ කඹවලින් මිදී පලා යාමට උත්සාහ කරනු ලැබුවා.
බුලට් කබරයාව නිර්වින්දනය කර යළිත් දැඩි පරිශ්‍රමයක් දරා කඹවලින් බැඳ තබා ගැනීමට වනජීවි නිලධාරීන්ට හැකි වුණා. වන අලින් ප්‍රවාහනය කරන ලොරි රථයක් මේ ස්ථානයට ගෙන්වාගත් වනජීවි නිලධාරීන් මේ බුලට් කබරයාව රැගෙන යනු ලැබුවේ හොරවපතාන වන අලි සුරකීමේ මධ්‍යස්ථානය වෙතයි. අපේ රටේ සංගීත ශාස්ත්‍රයේ පළමු මහාචාර්යවරිය වූ අමරා රණතුංග මහත්මිය ඊ රාත්‍රියේ අභාව ප්‍රාප්ත වුණා. හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය යන විට 79 වැනි වියේ පසු වුණා. දශක 4කට අධික කාලයක් සිංහල ගීත කලාව සුපෝෂිත කරමින් ගීත රසක් දායාද කළ අමරා රණතුංග මහත්මිය මෙරට සංගීත ශාස්ත්‍රයේ ප්‍රථම මහාචාර්යවරියද වනවා. ප්‍රවීණ ගායන ශිල්පී විශාරද දයාරත්න රණතුංගයන්ගේ බිරිඳ වූ ඇය සතියක පමණ කාලයක් ජාතික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. ඊයේ රාත්‍රී 7ට පමණ අභාව ප්‍රාප්ත වන විට 79 වැනි වියේ පසු වූ මහාචාර්ය අමරා රණතුංගයන් තිදරුමවක්. හංවැල්ල මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය තම ගුරු ජීවිතය ආරම්භ කළේ මීගුඩ මහාවිද්‍යාලයෙන්. පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ අමරා රණතුංගයන් ඉන්දියාවේ බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ලැබුවා. අමරා රණතුංග ගායන ශිල්පිනිය ගැයූ සැලලිහිණියෝ ඔබ දන්නේ නැහැ, සපුමල් සුවඳක්සේ, පාළු පැලේ මට තනි නැහැ, චූටි මගේ දුව චූටි ආදී ගීතවලට ලැබුණේ ඉමහත් රසික ප්‍රතිචාරයක්. ඇයගේ සැමියා වූ විශාරද දයාරත්න රණතුංගයන් සමග ගැයූ මහරෑ යාමේ, සරා සඳිසි ළඳක් නොවෙද, ප්‍රේම කතාවක චරිත දෙකක් ආදී ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. තුන්කුන් ප්‍රේමයන්ට උදාහරණ සපයමින් ඇය ගැයූ උපුලි හා සුලෝචනා යන ගීතද රසික හදවත් තුළ සදා නිදන්ගත වූ නිර්මාණ අතර වුණා. ඇය පසුගිය දිනක ස්වර්ණවාහිනී විකාශය වන අද දවස වැඩසටහනටද සම්බන්ධ වුණා. අභාව ප්‍රාප්ත මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය අද පස්වරුවේ නාවල කොළඹගේ මාවත ක්වීන්ස් පාර්ක්හි පිහිටි ඒ මහත්මියගේ නිවසට රැගෙන එන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. අනිද්දා පෙරවරුවේ මහජන ගෞරවය සඳහා දේහය කොළඹ කලාභවනට රැගෙන යන අතර අවසන් කටයුතු එදින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. රසික සිත් කම්පනයට පත් කරමින් දිවි මගට සමුදුන් මේ ප්‍රවීණ ගායන ශිල්පිනියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. හැඩන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායෑමට ලක් වූ කොටස අසලින් විකල්ප මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉංජිනේරුවන්ගේ අවධානය යොමුව තිබෙනවා. මේ මාර්ගය ඒ අසල පිහිටි ගොඩනැගිලි කීපයක්ද සමගින් කාසල්ලී ජලාශයට නාය ගියේ ඊයේ උදෑසන කාලයේදී. හැටන් භගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගය නෝවුඩ් නිව්වේලිගම ප්‍රදේශයෙන් ගිලාබැසීම හේතුවෙන් 13 වැනිදා සිට එහි ගමනාගමන කටයුතු ඇනහිටියා. එදින පස්වරුව වන විට මේ මාර්ගය ආශ්‍රිතව කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි නිවාස පහක් ගිලාබැස තිබූ අතර ඒවායේ ජීවත් වූ පිරිස් ඉන් ඉවත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත්තා. කෙසේ වෙතත් ඊයේ එම මාර්ගයේ අඩි 100ක පමණ කොටසක් නිවාස 4ක් සමගම කාසල්රි ජලාශයට නාය ගියේ මේ ආකාරයෙන්. මේ අතර අවධානමට ලක්ව තිබුණු තවත් නිවසක් නාය ගියේ ඊයේ පස්වරුවේදී. නෝඩ් නිව්වෙලිගම ප්‍රදේශය මෙලෙස මාර්ගයේ කොටසක් නායෑම හේතුවෙන් විකල්ප මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමු වී තිබෙනවා. නායකීය ස්ථානයේ අසලින්ම කන්ද කපා තාවකාලික මාර්ගයක් ඉදිකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ට ස්ථාන පරීක්ෂාවක් කර වාර්තාවක් ලබා දෙන්නේ ඉල්ලා ඇති බව නෝඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා සඳහන් කළා.
එම මාර්ගයේ ඉදිකරන තෙක් නායගිය ස්ථානයට තේවත්ත හරහා ඉහළින් සැහැල්ලු වාහනවලට පමණක් රථවාහන ධාවනය කරවීම සඳහා දැනට තිබෙන මාර්ගයේ පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මාර්ගයේ නායයාමත් සමග රථවාහන ගමනාගමන යන හිටීම නිසා ප්‍රදේශයේ ජන ජීවිතයේ ගැටලු රැසක් මතුව තිබෙනවා. ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටමින් ව්‍යාපාරිකයන්ගෙන් සහ වෙළඳ ආයතනවලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙසකකරු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපිලේඛන භාවිතා කරමින් විවිධ ප්‍රදේශවල මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි වීරගුල පොලිසිය සඳහන් කළේ. ආදායම් බදු නිලධාරියෙක් ලෙස පෙනී සිටමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් පිළිබඳව වීරගුල පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා. එයොස්සේ පරීක්ෂණ සිදු කළ වීරගුල පොලිස් ස්ථානයේ බුද්ධි නිලධාරීන් විසින් එම සැකකරු මිරිස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙන්නේ ධනවත් පුද්ගලයින්ගෙන් සහ වෙළඳ ආයතනවලින් ආදායම් බදු එකතු කිරීමේ මුවාවෙන් කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවයි. 25 හැවිරිදි සැකකරු වීරගුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසුවා. අත්තනගුඩගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කළුතර මොරොන්තුඩුව කලපුගම වෙල්යායේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා. මොරොන්තුඩුව පොලිසියට ලද තොරතුරක් මත මේ වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. කළුතර මොරෙන්තුඩුව කලපුගම වෙල්යායේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන යන බවට කළුතර දිසාභාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට තොරතුරක් ලැබී තිබුණා. ඒ පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා මොරොන්තුඩුව පොලිසියට කළ දැනුම් දීමක් මත වැටලීම සිදු කෙරුණා. එහිදී වෙල්යායේ කැලෑබද ප්‍රදේශයක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලූ අතර එහි තිබී රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමකින්නුත් මත්පැන් හමු වී තිබෙනවා. වැටලීම සිදුකරන අවස්ථාවේ මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුණා. ගෝඩා මිලිලීටර් 10,50,000ක් නීති විරෝධී මත්පැන් මිලිලීටර් 6,500ක් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගන්නා උපකරණ රසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත සැකකරු සහ නීති විරෝධී මත්පැන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීම. ඒ සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. මම චවිකා ගුණසේකර. මම සජිත් රණසිංහ. අපි අලිත් හමු යමු අද රාත්‍රියේ Live@7 තුලින්. සුබ දවසක්.